ආයෝස් ටික මේ විදිහට සුදු පැහැ වේගෙන එනකොට එකතු වෙලා ඉන්නවා. අපි අර කලින් කපාගත්ත සුදුළු ටිකයි ඉංග්‍රීසි වෙනවා. මමට ඔයාලට රසම රස චිකන් පැස්ට් එකක් හදන්න කියලා දෙන්නම්. මේ චිකන් පැස්ට් එක ගෙදරින් ඉන්න ලොකු පොඩි හැමෝම කන්න කැමති රසවත් කෑමක්. මම මේ චිකන් පැස්ට් එකට අවශ්‍ය කරන දේවල් වීඩියෝ එක අවසානයේ දාලා තියෙනවා. ඒක ඔයාලා බලන්න. අද මම හතර දිනකට කන්න පුළුවන් විදිහට තමයි මේ චිකන් පැස්ට් එක හදන්නේ. මම ඒ හින්දා පැස්ට් ග්‍රෑම් 250ක් ගත්තා. මුලින්ම මම භාජනයක් අරන් වතුර ටිකක් දාලා ඒක රත් වෙන්න තියනවා මේ විදිහට. දැන් හොඳට මේ වතුර එක පැහිගෙන එන්නේ මම පැස්ට් ටික මේ වෙලාවෙදි මේකට එකතු කරනවා. ඒත් එක්කම ඒකට ලුණු තේ හැඳි එකකුත් එකතු කරලා කලවම් කරලා තැම්බෙන්න තියෙනවා. සාමාන්‍ය ගින්දරෙන් තමයි මම මේ පැස්ට් ටික තම්බ ගන්නෙ. මේ වෙලාවේ හොඳට පැස්ට් ටික තැම්බිලා තියෙන්නේ. මට විනාඩි 15ක් විතර ගියා මේ පැස්ට් ටික තම්බ ගන්න. දැන් මම පෙරණයක් අරගෙන මේ පැස්ට් ටිකේ වතුර ටික අයින් කර ගන්නවා. දැන් මම ඊළඟට මේ පැස්ට් එකට අවශ්‍ය කරන කුකුල් මස් සහ එළවලු මිශ්‍රණය හදා ගන්න යන්නේ. මම මුලින්ම කුකුල් මස් ගත්තා ග්‍රෑම් 200ක් විතර. ඕගොල්ලන්ට ඊට වැඩි වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක හොඳට සෝදලා අරගෙන තීරු වලට කපා ගත්තා. ඊළඟට මම සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අරගෙඩි දෙකකුත් අරගත්තා. ඒ වගේම අර්තාපල් අල ගෙඩි දෙකකුත් අරගත්තා. ලුණු කොළ ග්‍රෑම් 150ක්කුත් අරගත්තා. ඒවා හොඳට සෝදලා අරගෙන මෙන්න මේ විදිහට තීරු වලට කපා ගන්නවා. ඒ වගේම මම ලොකු ලුණු ගෙඩියක් අරගෙන ඒකත් මේ විදිහට සිහින්ව කපා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියකුත් අරගන්න. ඒකත් පොඩි නොවෙන්න කපා ගන්න මේ විදිහට. ඒ වගේම පොඩි මාළු මිරිස් කරලකුත් අරගෙන මේ විදිහට කපා ගන්නවා. මාළු මිරිස් තෝරගනිද්දී ඔයාලා පොඩි මාළු මිරිස් කරලක් ගන්න. මොකද පැස්ට් එකේ සැර වැඩි වෙයි. ඒ වගේම මේ පැස්ට් එක මම රස කරගන්න සුදුරු උණුත් ගත්තා. පිහ කටක් විතර අරන් තියනවා. මේ විදිහට පිහියෙන් තලලා හීනියට කපා ගන්නවා. ඉඟුරු කෑල්ලත් ඒ විදිහටම පිහියෙන් තලලා හීනියට කපා ගන්නවා. ඊළඟට මම හදන්නේ මේ පැස්ට් එකට අවශ්‍ය කරන බිත්තර මිශ්‍රණය හදා ගන්න. මුලින්ම pan එකක් අරගෙන තෙල් ටිකක් දාලා රත් වෙන්න තියනවා. දැන් මේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. මම මේ බිත්තර ගෙඩියට මේකට දානවා. දාලා එකට ගම්මිරිස් කුඩු තේ හිඳි භාගෙකුයි කැලමිරිස් කුඩු තේ හිඳි භාගෙකුයි තුනි කුඩු තේ හිඳි භාගෙකුයි දාලා හොඳට කලවම් කරනවා. ඒ අතරතුරේ බිත්තර දැන් බැදීගෙන එන්නේ. මම මේක පුංචි කොටස් වලට කඩා ගන්නවා. හරි, දැන් මම ලොකු භාජනයක් ගත්තා. අරගෙන එළවලු තෙල් මේස හැඳි 4ක් දාලා රත් වෙන්න තියෙනවා. දැන් මගේ මේ තෙල් ටිකත් හොඳට රත් වෙලා තියෙන නිසා මම මේ මුලින්ම කපාගත්තු කුකුල් මස් ටික මේකට දානවා මේ විදිහට. ගම්මිරිස් කුඩු තේ හැඳි 1කුයි කැලමිරිස් කුඩු තේ හැඳි 2කුයි ලුණු කුඩු තේ හැඳි 1කුයි දාලා මේ විදිහට හොඳට කලවම් කරනවා. කුකුල් මස් ටික මේ විදිහට සුදු පැහැ වේගෙන එනකොට අපි අර කලින් කපාගත්ත සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි මේකට එකතු කරනවා. දැන් මේ ලාවේ හොඳ සුවඳක් එන ඉඟුරුයි සුදු ලුණු එක බැදෙද්දි ඒ වගේම මම මේකට කරපිටි දෙකකුත් දානවා. හරි, දැන් මම මේ වෙලාවේදී අල ටික තමයි මුලින්ම මේකට එකතු කරන්නේ. එකතු කරලා හොඳට කලවම් කරලා තැම්බෙන්න තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති දාපු අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කරන්නේ මම අර කපාගත්තු එළවලු ටික මේකට එකතු කරන එක. කැරට් ටිකයි ලොකු බී ලුණු ගෙඩියයි තක්කාලි ගෙඩියයි මාළු මිරිස් කරලායි එකතු කරලා හොඳට කලවම් කරනවා. මම මේ අතරතුරේදී සෝයා සෝස් තේ හැඳි එකකුත් එකතු කරනවා. සෝයා සෝස් ගොඩක් එකතු කරන්න යන්න එපා. මොකද ලුණු වැඩි වෙයි පැස්ට් එකට. ඊළඟට මම තක්කාලි සෝස් මේස හැරි තුනකුත් එකතු කරනවා. ඒක ඕගොල්ලන්ගේ රසානුව දාගන්න. මම ටිකක් වැඩිපුරයි දාගත්තේ. මම අන්තිමටම හදන්නේ මම අර කපාගත්ත ලුණු කොළ ටිකත් මේකට එකතු කරන්න. දැන් ලුණු කොළ ටිකක් දාලා හොඳට කලවම් කරනවා. හැබැයි මම මේ වෙලාව වෙන ලිපේ ගෙන්දර ගොඩක්ම අඩු කරගත්තා. ලුණු කොළ ටික ගොඩාක් මැලවෙන්න දෙන්න එපා. දැන් මම කලින් බැදගත්ත බිත්තර ටික මේ මිශ්‍රණයට එකතු කරනවා. අන්තිමටම අපි අර තඹගත්ත පැස්ට ටික මේ විදිහට එකතු කරලා එළවලු මිශ්‍රණයයි පැස්ට ටිකයි හොඳට කලවම් කරගන්නවා.
මම සාමාන්‍ය ගින්දරේ විනාඩි 3ක් විතර ලිපේ තියලා හතට කලවම් කරගත්තා. හරි. දැන් මගේ මේ චිකන් පැස්ට් එක මම හදලා ඉවරයි. සුවඳයි පාටයි තියෙන හින්දා උණුවෙම කන්න පුළුවන්. පොදිත්තු හරියට ආස කරයි. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ මේ රෙසිපි එක බලලා මේ විදියට චිකන් පැස්ට් එකක් හදලා මට කමෙන්ට් එකක් දාන්න. හරි. මගේ රසෝදා YouTube channel එකේ videos වලට ඔයගොල්ලෝ කැමති නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ රසෝදා YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් නැවතත් ආයෙත් මේ වගේම රසවත් කෑමක් එක්ක ඔයගොල්ලෝ හමුවට එන්නම්. හැමෝටම සුබ දවසක්.